පිළිගන්නවා ස්ටඩී විත් ප්‍රසා YouTube channel එකට. ඉතින් මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. ඉතින් මම උදේම හැරිලා වොෂ් එකක් දාලා ඊට පස්සේ දැන් තේ එකක් බොන්න හදන්නේ. ටිකිටි මාරි තමයි මාත් එක්ක ඉන්නේ. හරි, ඔන්න ඉතින් දැන් මම ඒකත් බීලිවරයි. දැන් ඉතින් මම ඔන්න වැඩ පටන් ගන්න හදන්නේ. දැන් මම හදන්නේ මගේ ස්ටඩි ටයිම් ටේබල් එක අනුව දැන් පාඩම් කරන්න. මං කිව්වනේ ඉතින් මට එක්සෑම් වගේ තියෙ කියලා. ඉතින් තාම ඒකට පාඩම් කරනවා. ඉතින් පාඩම් කරන්න එපා, නැත්නම් අපි එක්සෑම් වලට මොනවද ලියන්නේ. මේ මාසේ අන්තිම ස්ටඩි බ්ලොග් එක මේක තමයි. හෙට පළවෙනිදා. ඉතින් පළවෙනිදා මම ඔයාලත් එක්ක එනවා. ඉතින් ස්ටඩි බ්ලොග් එක ෂෙයා කරගන්නවා. ඉතින් මට ප්ලෑන් එකක් තියෙනවා හෙට පළවෙනිදානේ. ඉතින් මාසේ දැන් අගෝස්තුනේ පටන් ගන්න. අගෝස්තු මාසේ ඉඳන් අලුත් වැඩක් පටන් ගන්න මම වෙනුවෙන්. ඉතින් මම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නවා. මට ඔයාලට පොඩි එකක් වුණාට මට ඒක ලොකු දෙයක්. ඒක නිසා දැන් ඉතින් අපි ජීවිතේ ගොඩාක් දුර ඇවිල්ලා ඉවරයි. ඉතින් මගේ බ්ලොග් ඕලෙවල් කරන ඒලෙවල් කරන නංගිල මල්ලිලත් බලනවා ඇති. ඉතින් එයාලත් ගොඩාක් දුර ජීවිතේ ඇවිල්ල ඉවරයි. ඉතින් එයාලත් තීරණ ගන්න ඕන ජීවිතේට. ඒ කිව්වේ හොඳ දේවල් නරක දේවල් අපි ජීවිතයෙන් අයින් කරලා දාන්න ඕන. ඉතින් අපි හිතන්න ඕනේ අපේ ඉදිරි අනාගතය ගැන විතරයි, අපේ ජීවිතය ගැන විතරයි. ඒක නිසා අපිට හොඳ දෙයක් වෙනවා නම් අපි ඇත්තටම හොඳ දේවල් විතරයි තෝරගන්න ඕන ජීවිතේ. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා ඉස්සරහ ගැන තමන්ගේ ජීවිතේ ගැන හිතලා වැඩ කරන්න. සමහරු මේ කාලෙදී කොලොත් එක යාළු වෙනවා, පැනලා යනවා, නොයෙකුත් ඒකේ වැරදි තීරණ ගන්නවා. ඒක නිසා ඔයාලා ඔයාලගේ ජීවිතේ ගැන හිතන්න. මොකද අපි දැන් ගොන් තීරණ ගත්තා, පස්සේ ඒක අපි ඒකට පසුතැවෙනවා. අනේ අපි කොච්චර මෝඩකමක්ද කරගත්තේ කියලා. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම දුර තියලා හිතන්න. ළඟ විතරක් හිතන්න එපා, දුර හිතන්න. ඊට පස්සේ අපිට කවුරු හරි බැන්නේ කියලා, අම්මා තාත්තා බැන්නේ කියලා, ගුරුවරු බැන්නේ කියලා අපි ඒවට ඇත්තටම ජීවිතේ කලකිරෙන්න ඕනේ නැහැ. අපි හැමෝටම පේන අපි හොඳ තැනකට යන්න ඕන. අපිට මිනිස්සු එක එක කතා කියාවි, එක එක දේවල් කියාවි, බණීවි, ගහ ඒව ගණන් ගන්න නැතුව අපි අපේ පාර යන්න ඕන. ඉතින් ඔයාලත් අද ඉඳන් වකන් තමන්ගේ ජීවිතේට ඉලක්කයක් තියාගන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඔයාලා හිතනවා ඇති මම මේ ස්ටඩි බ්ලොග් එකේ බණ කියනවා කියලා. නැහැ, මට හිතුනේ ඉතින් ඔයාලට ඔයාලගේ ජීවිතේට මොනවම හරි දෙන්න. ඉතින් දැන් මම පාඩම් කරලා නම් ඉවරයි. දැන් මම මගේ ඩිප්ලෝමාවේ, මගේ ICT ඩිප්ලෝමාවේ වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරනවා. මොකද ඒකෙත් එක්සෑම් ලබන මාසේ දැන් ඉතින් මේ අද විතර ඇන්තිනේ, අද 31නේ, හෙට පළවෙනිදා. ඉතින් ඒකේ එක්සෑම් 20, හරියටම 20. ඉතින් මේ එක්සෑම් එකෙන් පස්සේ 20න් ඒ ඩිප්ලෝමාවත් මගේ කම්ප්ලීට් ඉවරයි. කම්ප්ලීට් වෙන ඉතින් කන්වකේෂන් එකක් තිබට පස්සේ ඉතින් ඒකත් ළඟදී මේ වී. ඉතින් මම ඔයාලත් එක්ක ඒවත් ෂෙයා කරගන්නම්. ඉතින් මට මේ එක්සෑම් එකෙන් පස්සේ දැන් 20 තියෙනවනේ. ඊට පස්සේ තව එක්සෑම් එකක් තියෙනවා සැප්තැම්බර් මාසේ. ඉතින් සැප්තැම්බර් මාසෙනොත් ඩිප්ලෝමාවත් තව ඩිප්ලෝමාවක් ඉවර වෙනවා. ඉතින් මම ඒකත් ඔයාලත් ෂෙයා කරගන්නම් ඒ කොනකේෂන් එක. ඉතින් ඒක නිසා ඔයාලගේ හීනවලට ඔයාලා කැප වෙන්න. ඒ හීන කොහොම හරි සැබෑ කරගන්න. යාළුවනේ, අද මම හොඩි ගමනක් යන්න හදන්නේ. මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හැදුවේ ඇත්තටම. මම පොඩි පොඩි බ්ලොග් ටිකක් ගත්තා. හැබැයි මම ඒකේ ෆුල්ම ෂෙයා කරගන්න හැදුවේ, ඒත් මට බැරි වුණා. මොකද මම ෆෝන් එක තියෙන ස්ටෑන්ඩ් එක ගෙනිහිල්ලා නැහැ. ওই ෆෝන් එක තියෙන එකක් තියෙනවනේ. ඉතින් මට ඒ වීඩියෝ කරන්න බැහැ. ඉතින් කොහෙන්වත් තියන්න තැනකුත් නැහැ. ඉතින් ඇත්තටම සමාවෙන්නේ කියන්නේ මට දුකයි ඇත්තටම. මම ගෙනිච්චේ නැහැනේ.
ඔන්න ඉතින් දැන් මම දවල්ට කන්න හදන්නේ. දවල්ට ගෙදරින් කන්නේ, මම තනියම ඇවිත් ඉන්නේ. ඉතින් ඔන්න රයිස් එකක් කනවා. ඔන්න ඉතින් මම අද ඔයාලත් එක්ක මේක තමයි ෂෙයා කරගන්න හැදුවේ. ඒත් ඉතින් වැඩේ හරි ගියේ නැහැ. මොකද මට අමතක වෙලා ෆෝන් එක තියෙන ස්ටෑන්ඩ් එක ගෙනියන්න. ඔයි මම ඉන්නේ දැන් ලයිබ්‍රරි එකේ. ඉස්සෙල්ල වතුර බෝතලේ ගෙනියන්න අමතකුණා. ඉතින් ඒක නිසා අයිත් මම පල්ලෙහාට ආවා. මේ උඩ ඉඳන් තමයි ගන්න ඔයාලට පෙන්නන්න. එන ගමන් තමයි මේක ගත්තේ. ඉතින් ඔන්න දැන් ඉතින් මම ওই ගෙදර යන ගමන් ගෙදර යන ගමන් බස් එකෙන් බහලා ගෙදර යන ගමන් පොඩ්ඩක් දුර යන්න තියෙනවා ගෙදරට. ඉතින් මම ලස්සනයිද? මොයි එනකොටත් එන්නේ දුක් මුසුව තමයි. මොකද මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. මම කොහෙද ගියේ එදාන්සේ හැමදේම මට ෂෙයා කරගන්න බැරි වෙච්ච හින්දා මට ඉතින් ඇත්තටම දුකම දුකයි. ඉතින් මම කවදයි දැන් හෙට පෝයනේ. ඉතින් ඊට පස්සේ මම ආයිත් යන්න ඉන්නවා ගමනක්. ඒක ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නවා. ඉතින් මම අදට ගිහින් එන්නම්. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා පරිස්සමින් ඉන්න මම එනකම්.